අද මම මාළු බතක් හදන්න යන්නේ මේ හොදගත්තු මාළු ටික මේ සෝදගත් හාල් ටික හාල් ටික මම වතුරකේ ටිකක් වෙලා දාලා තියනවා විනාඩි 5ක් විතර මේ තියෙන්නේ කොත්තමල්ලි කොළ කපාගත් මේක මම පීසර් එකේ තිබිලා අරන් තියෙන්නේ ඒකයි මේ විදියට මේ දෙහි ගෙඩියක් වියලි දෙහි ගෙඩියක් ගම්මිරිස් කුඩු මිරිස් කුඩු කුරුඳු පොතු කෑල්ල තුන පහ කුඩු ටික කහ කුඩු ටික මේ කරදමුන් කරලා කරාබුනේට දෙකක් නුදු සල්පයක් මේ කපාගත්තු තක්කලි ටික ලීස් චුට්ටක් ලුණු ටික කපා ගනිපු අම්මිරිස් ටික දැන් ඔන්න මම තෙල් ටික මේකට දා ගන්නවා එකතු කර ගන්නවා තෙල් පොඩ්ඩක් දැන් මම මේ රත් වෙලා තියෙන තෙල් ටිකට ඉස්සෙල්ලම දානවා එකතු කරනවා කුරුඳු පුතු කෑලි ටික ඊට පස්සේ කරාබු නැටි එන සල් එකතු කරනවා ඊපාර මම කහ පොඩකුත් දානවා ඒකට දැන් ඔන්න මම ලුණු ටික එකතු කර ගන්නවා දැන් අපි මේ ලුණු ටික පොඩ්ඩක් මැලවෙන්න. මොකද මේක මම රයිස් කුකර් එකේ හදාගන්න නිසා පොඩ්ඩක් එක ලිපි හදනවා විදියට වැඩිය වෙනස්. ඒක නිසා අපි පොඩ්ඩක් මේක වහලා තියමු. ඔන්න දැන් මම මේකට තක්කලි ටික එකතු කරගන්නවා. ටීස් ටිකත් එකතු කරගන්නවා. දැන් මේ පහේ ටිකත් ඔක්කොම එකතු කරගන්නවා. इंगुरु
දැන් අපි වහලා තියමු ඊට පස්සේ බලමු අපි දැන් බලමු අපේ බත කොහොමද කියලා ආ ඔයි තියෙන දැන් ඔන්න බත හරි ගිහිල්ලා තියෙනවා දැන් ජෝකෙට මල් වගේ තියෙනවා දැන් හරි ඔන්න දැන් අපි බලමු අපේ බත ඔන්න අපේ බත කොහමද මේ තියෙන්නේ මං උයාගනිපු මාළු බත